ගොඩක් කාන්තාවන් තියෙන ගැටලුවක් තමයි මේ දෑත් දෙපා වියලීම. මේකට හේතු ගණනාවක් බලපාන්න පුළුවන්. එකක් තමයි පරිසර තත්ත්වය. විශේෂයෙන්ම උෂ්ණාධික පරිසරයක ඉන්න කෙනෙක්ගේ අනෙක් පළාතක ඉන්න කෙනෙක්ට වඩා වැඩිපුර අත් කකුල් වියලෙන්නට ලක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සීත කාමරයක ඉන්නවා නම් ඒ කියන්නේ නිතරම AC මැද ෆෑන් මැද ඉන්නවා නම් ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් අයට වතුර බොන්න ටිකක් අමතක වෙනවා. ඉතින් මම කලිනුත් කියලා තියෙනවා වීඩියෝස් වල කොහොමද අපි දවසකට වතුර බොන ප්‍රමාණය තීරණය කරන්නේ කියලා. ඉතින් මේ වතුර බොන එක තමයි විශේෂයෙන්ම අපි මතක් කරලා කියන්න ඕනේ. සාමාන්‍යයෙන් වැඩි වුණු කෙනෙක් දවසට ලීටර් 2හමාරක් 3ක් අතර ප්‍රමාණයක් ජලය පානය කරන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ එළවලු පළතුරු වසවිසෙන් තොර එළවලු පළතුරු ෆ්‍රෙෂ් පිට අපි කන්න ඕනේ. හැමදේම උයලා කරලා ගන්න හදන්න එපා. පිපිඤ්ඤ වගේ දේවල් සලාද විදියට කන්න පුළුවන් කැරට් වගේ දේවල් අමුවෙන් ගන්න. ඒ විතරක් නෙමෙයි. ඕගලන්ට පුළුවන් නම් රාත්‍රී නිින්දට කලින් ඕගලන්ගේ හැම පිරිසිදු කරගෙන හොඳින් නැගසෝදල ඉවර වෙලා ඔලිව් තෙල් හරි තල තෙල් හරි ඕගලන්ට පුළුවන් ආලේප කරන්න. හැබැයි මතක තියාගන්න මේ අත්වල කකුල් වල ආලේප කරදී අපි අත්වල කකුල් වල උඩ අතට තමයි ආලේප කරන්න ඕන. අමතක වෙලා මෙහෙම යට අතට නම් කරන්න එපා. ඒ වගේම තමයි ගොඩක් අයගේ කකුල් පැලෙනවා. ඒකට ඕගලන්ට පුළුවන් මී යට තල තෙලෙන් හරි එළඟි තෙලෙන් හරි කකාරලා රෑට යටිපතුල්වල බැඳලා තියලා තුනියට වැටෙන්නේ නැති වෙන ගෝස් කෑලකින් වගේ ගැට ගහලා වැඩිය තදට නෙමෙයි උදේට ඕගලන්ට ඒක ඉවත් කරන්න පුළුවන්.